අයිබෝන් අධික මගේ තදබදයක් තියෙන ප්‍රදේශවල ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීමට විශේෂයෙන් එන්ජින් සහිත දුම්රියන් වලට වඩා බලවේග දුම්රියන් යෙදවීම වඩා ලාභදායි කියලා එදා දුම්රිය බලධාරීන් කල්පනා කරා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ක්ලාස් S6 බලවේග කට්ටලය ලංකාවට ආවේ. අද අපි කතා කරන්න යන්නේ ක්ලාස් S6 ඩීසල් මල්ටිපල් යුනිට් එක ගැන කතා කරන්න. එහෙ නැති ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Life on Rails අපේ YouTube channel එකත් එක්ක. ඔයගොල්ලෝ අපිව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක දැම්ම press කරන්න. ඉහ පැත්තේ තියෙන bell icon එක click කරන්න. අපේ channel එකේ videos වල like කරන්න, comment කරන්න, share කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ හැරිමත් එක්ක අද පටන් ගමු අපේ video එක. Class S6 බලවේග කට්ටලය. බලවේග කට්ටලයක් නෙවෙයි. ඩීසල් මල්ටිපල් යුනිට් එකක්. මම මේ වචනේ කලිනුත් එදෙව්වා. මට ඒක ගැන සමා වෙන්න. Classes 5 video එකේදී comment එකක් දාලා තිබ්බා power set කියන්නේ නැහැ මේ වලට මේ වලට කියන්නේ DMU කියලා classes 1 එක විතරයි power set එක කියලා ඉතින් ඒ සහෝදරයා comment එකකින් දක්වලා තිබ්බා මම ඒ comment එකට හරීම නිහතමානී comment එකක් දැම්මා බොහොම ස්තුතියි නිහතමානී නිවැරදි කිරීමට මොකද එහෙම අපිට නිවැරදි කිරීමක් ලැබුණ නැත්නම් මම දිගටම බලවේග කට්ටලයේ කී කී ඉන්නවනේ power set කී කී ඉන්නවනේ ඉතින් මේ බොහොම ස්තුතියි සහෝදරයාට මගේ මේ වැරද්ද පෙන්වලා දුන්නට මොකද මේ වැරද්ද පෙන්වලා දුන්නේ නැත්නම් මම තාමත් බලවේග කට්ටලයේ කියලා ඒක නැවත නැවත මතක් කරනවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අද යන් අපේ වීඩියෝ එකට ක්ලාස් S6 බලවේග කට්ටලය ගැන කතා කරන්න යන්නේ. ක්ලාස් S6 වර්ෂ 1975 හිටාචි සමාගමෙන් තමයි ජපානයේ හිටාචි සමාගමෙන් තමයි ආනයනය කරලා තියෙන ඩීසල් හයිඩ්‍රොලික් මූලධර්ම යටතේ මේ බලසැපියුම් එන්ජිම ගැන කතා කරොත් මේ DMU එකේ බලසැපියුම් එන්ජිම ගැන කතා කරොත් බලසැපියුම් එන්ජින් දෙපාරකට මේක වෙනස් කරලා තිනවා මේක ආනයනයේ කිරීමේදී ගෙනලා තියෙන එන්ජිම තමයි Paxman 12YJXL කියන බලසැපියුම් එන්ජිම. හැබැයි මේ DMU එකේ මේ බලසැපියුම් එන්ජිම පසු කාලීනව Paxman Vega SERP160 කියන ටයිප් එකට වෙනස් කරලා තියෙනවා. උපරිම බලය අශවල 1265 ආසන්න වශයෙන් RPM අපගේ 1500යි. උපරිම වේගය පැය කිලෝමීටර 88යි. එලෝමැදිරි දිග අඩි 58යි. ඇක්සල් අරේන්ජ්මන්ට් එක බෝ. එලෝමැදිරි බර ටොන් 51යි. මුල් වර්ණය රතු පැහැය. දුම්රිය කට්ටල 10ක් ලංකාවට ආනයනය කරා අංක 733 සිට 742 දක්වා ඒ දුම්රිය කට්ටල නම් කෙරුණා. Classes 2, Classes 3 සහ Classes 4 පන්තියේ බලවේග දුම්රියන් වගේම මේ S6 බලවේග දුම්රිය එන්ජිම සහිත එලෝමැදිරියකි. එන්ජිම රහිත එලෝමැදිරියකින් සහ තවත් මැදි මැදිරි දෙකකින් සමන්විත වුණා. ඒ අනුව මැදිරි කොටස් 4කින් සමන්විත එක දුම්රිය කට්ටලයක් Classes 6 බලවේග දුම්රිය එකකට යොදවලා තියෙනවා. එහි එන්ජිම සහිත බලවේග මැදිරිය සුප්‍රසිද්ධ හිටාචි සමාගම විසින් ජපානයේදී නිෂ්පාදනය කළ ලංකාවට ගෙනාපු අතර මේ මගී මැදිරි සහ එන්ජිම රහිත එලෝ මැදිරිය ලංකාවේදී නිෂ්පාදනය කළා තියෙනවා. එහි බොහෝ කොටස් නිපදවලා තියෙන්නේ දැව භාවිතා කරමින්. මේ දුම්රියනල මුලින්ම පැවති වර්ණය වෙලා තියෙන රතු පහට. මේ රතු පහට 70 දශකයේ අග භාගයේදී විතර කොළ සහ දුබුරු කියන වර්ණවලට පරිවර්තනය කරලා තිනවා වෙනස් කරලා තිනවා ක්ලාසෙස් 5 වගේ. ඩීසල් හයිඩ්‍රොලික් මූලධර්ම යටතේ මේකේ බල සම්ප්‍රේෂණ ක්‍රමවේදයන් සහිත මේ ක්ලාසෙස් 6 බලවේග දුම්රිය කට්ටල් 10ක් ලංකාවට යොදවලා තිනවා. ලංකාවේ 10 වෙනිට යොදවලා තිනවා. ඉතින් මේ දුම්රිය කට්ටල් සඳහා බලය සැපයුණුයි Paxman 12YJXL කියන වර්ගයේ බලසැපියුම් එන්ජිමක් මගින් මම අර කිව්ව තාක්ෂණික කරුණු වල යම් යම් සවිස්තරාත්මකව සඳහන් කිරීම දැන් කරගෙන යන්නේ. කොහොම හරි අවුරුදු එක ගෙනල්ලා අවුරුදු 20කින් විතර අවුරුදු 15කින් විතර ඒ කියන්නේ 1990 විතර ඒ එන්ජින් ඉවත් කරලා ඒකට අලුතෙන් Paxman Vega SERP160 කියන වර්ගයේ බලසැපියුම් එන්ජිම් සවි කරලා අලුත් අඩියවන් සිදු කරලා තියෙනවා. යලුත් අඩියන් සංගම මේ දුම්රිය කට්ටලයන්ගේ වර්ණය වර්තමාන තැබිලි සහ රිදී පැහැයට වෙනස් කරලා දිනවා. රතු පාට වෙනස් කරේ එන්ජින් වෙනස් කරපු හින්දා කියලා අපිට මතයකට එන්න පුළුවන්. ධාවනයේදී එවකට ඉතා සාර්ථක දුම්රියන් වෙච්ච මේ S6 බලවේග දුම්රිය බොහෝ විට ධාවනය කරන කාර්යාලයේ දුම්රියන් සඳහා. මුහුදුබඩ මාර්ගයේ, කැලණිවැලි මාර්ගයේ, පුත්තලම් මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ රබුකන දක්වා මේ දුම්රියන් ධාවනය කරලා තිනවා ක්ලාස් S6 බලවේග දුම්රියන් ධාවනය කරලා තිනවා කාලයක් යනකොට මේකේ විවිධ තාක්ෂණික දෝෂයන් මතුවීමත් එක්ක මේවල තියෙන යටි රාමු එහෙම නැත්නම් අන්ඩර් ෆ්‍රේම්ස් වල දුර්වලතාවයන් මතුවීම නිසා අබලං වීම අලුත් වැඩියාවන් සඳහා අවශ්‍ය අමතර කොටස් වල ගැටලු ආදී හේතු නිසා මේ වර්ගයේ දුම්රිය කට්ටලයන් එකින් එක තමන්ගේ ධාවන සේවයෙන් ඉවත් කෙරණු ලැබුවා
අංක 736 දරන දුම්රිය කට්ටලය පමණක් 2011 වසර වෙනකොටත් මගී ප්‍රවාහන සේවා සඳහා ධාවනය කරලා තියෙනවා. ඒකත් බොහෝ විට කෙටි දුර ධාවනයට යොදවලා තිනවා කියලා සඳහන් කරලා තියෙන කෙටි දුර ධාවනයන් කියන්නේ කැලණි වැලි මාර්ගයේ තමයි ධාවනය සිදු කරලා තියෙන්නේ. මීට අමතරව ක්ලාස් S6 බලවේග දුම්රිය අංක 737 දරන බලවේග එළොම් මැදිරිය 2010-11 විතර වෙනකන් ධාවනය පැවතියලු එක නිලනවන වார்த்தාවක් කියලා තමයි ඒ දවස්වල සඳහන් වෙලා තියෙන්නේ. කොහොම හරි එකක් ධාවන තත්ත්වයෙන් අයින් කරලා තිනවා. ඉතින් ක්ලාසෙස් 6 බලවේග කට්ටලෙන් නැසී ලාංකේය දුම්රිය සේවයේ ස්වර්ණ මේ මතකයක් සනිටුහන් කළා. අවසන් ගමන් ගියා. ඉතින් දැන් එක එක තැන්වල ඔවා ගබඩා වෙලා තිනවා. සමහර බලවේග කට්ටලයන් කඩු ගන්නාවේ තිනවා. සමහර ඒවා රත්බලානේ කර්මාද ශාලාවේ තිනවා. ඉතින් මේ වගේ තැන් තැන්වල තමයි විසිරලා තියෙන්නේ. ක්ලාසෙස් 6 බලවේග දුම්රිය කතන්දරේ හොමයි, තාක්ෂණික කර්ම හොමයි, මේකේ විස්තර හොමයි. ඉතින් බොහොම ස්තුතියි අපේ වීඩියෝස් නරඹනවාට. ඉතින් ලොකු ඉල්ලුමක් තියෙන දැන් S5 වීඩියෝ එකත් හොඳ තැනක ඉන්න, හොඳ වීඩියෝස් හොඳ රේටින්ග් එකකට තියෙනවා. ඉතින් මට ගොඩාක් කමෙන්ට්ස් එනවා. ඇත්තටම මේ කමෙන්ට්ස් ඇත්තටම මේ හරි වටිනවා. මොකද සමහර කමෙන්ට්ස් එනවා මට මගේ තියෙන වැරදි ගැන මට නිවැරදි කරන්න කියලා. ඉතින් ඒ කමෙන්ට් වලට බොහොම ස්තුතියි. ඒ වගේම තවත් හොඳ හොඳ ලස්සන ආදරණීය හරි නිහතමානී කමෙන්ට්ස් ඕන තරම් ගොඩාක් මට ලැබෙනවා. ඉතින් දිගට මේ ආදරේ නොනැසී පැවතේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අද වීඩියෝ එක මම අවසන් කරනවා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක නැරඹුවට. ආයි මතක් කරනවා Life on Rails අපේ YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරලා නැත්තම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක දැම්ම click කරන්න, එහා පැත්තේ තියෙන bell icon එක press කරන්න. මකරොත් ඔයගොල්ලන්ට පුළුවන් මගේ videos ඔයගොල්ලන්ට notification එකකින් ගෙන්න ගන්න. ඉතින් ලබන සතියේ ඉරිදා හරියටම හවස 4ට හමු වෙමි. බලාපොරොත්තු වෙන අදට අපි සමු ගන්නවා. Stay safe, stay home, goodbye. ජය වේවා. ආයුබෝවන්. මේ මේ දාන අලුත් ඒවා බලන්න ඕන නම් මේක subscribe කරලා අර තියෙනනේ bell icon එකක් ඒක ඔබන්න ඕනේ. ඔබපු ගමන් කොහොම වෙනවා.